දුෂන්ත ඔබ දැන් ශේෂ්ඨට පැමිණි මුල් කාලේ කරපු නිර්මාණ ලංකාවේ මාකට් එකට ගැලපෙනවා කියලා විශ්වාස කරනවද? මුල් කාලේ විතරක් නෙමෙයි මේ මෑතකද කරන ඒවා තාම ගැලපෙන්නේ නැහැ කියලා දැන් මට හිතෙනවා. ඇයි දන දනත් එකම වැරද්ද කරන්නේ? ඒක තමයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ මම හැමදේම තාම දන්නවා කියලා හිතාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මම තාම ඉගෙන ගන්නවා. ඉතින් මං දැනුත් මං දැන් වීඩියෝ එකක් එහෙම කරනවා. දැන් ඇත්තටම හිතන්නේ ඕක මං විතරක් මම ඉගෙන ගත්තෙත් මේ මෑතකදී. ඒ වගේම බාතිසන්ත ශෝක ඉගෙන ගත්තෙත් මෑතකදී. ඒකයි බාතිසන්ත ශෝක ළඟ දැන් පළවෙනි මේ පස්වෙනි ඇල්බම් එක ඒගලංගේ සාමාන්‍යයෙන් අර කරන අලුත් එකට වඩා පුටක් දැන් වෙනස් කරලා අපේ ලාංකික ඒ මේ එකොස්ටික් විදියට හරියන විදියට කරලා තියෙනවා. හරි ඔබෙන් කවුරු කෙනෙක් ඇහුවත් මේ හැම කෙනෙක්ම උත්සාහ කරන අලුත් යුගයක් මතු කරන්න. අලුත් කාලයක් හදන්න. විරාජ ඔබත් එහෙමනේ. ඇයි දුෂන්ත ඔබ අලුත් යුගයක් මතු කරන්න අවශ්‍ය කාලෙක තව චරිතයකින් මතු වෙන්න හදන්නේ? ඒ කියන්නේ අපි ඔබ ජැක්සන් කියන චරිතය හරහා මතු වෙන්නේ හඳුනා ගන්න. ඒ කියන්නේ ඔබට එතනින් එහා දෙයක් කරන්න බැරි නිසාද ඔබ චරිතයක් හැටියට ඉස්මතු වෙන්නේ ඔහු හරහා? මේකට කොහොමද උත්තර දෙන්නේ? ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි දැන් ඕන්න මම අලුතෙන්ම කරලා තිනවා දුෂ්‍යන්ත් කියන එක්කනාව සාමාන්‍ය පෙන්දින සිංගර් කෙනෙක් ඩාන්ස් කෙනෙක් ඇක්ටර් කෙනෙක් හැටියට. සාමාන්‍ය පෙන්දින සිංගර් කෙනෙක් ඩාන්ස් කෙනෙක් ඇක්ටර් කෙනෙක් හැටියට. ඉතින් මෙතෙක් කල් මං කරලා තියෙන මගේ වීඩියෝස් වලින් මගේ ඩාන්සින් පැත්ත ගොඩාරියක් පෙන්නලා මං කරන්න හම්බුනේ නැහැ. ඒකෙන් ඉඳා මිස්ටර් ශාන් ප්‍රේම මට ඇත්තටම ඇවිල්ලා කිව්වා දුෂ්‍යන්ත් මේ ඩාන්සින් සා දින්නට පස්සේ වගේ ඩාන්සින් එහෙම තියෙන සින්දුවක් කරන්නයි කියලා. එතකොට මෙතන මං උත්තරය දාගෙන බහුතරයක් හිතන ක්‍රමයකයි සුළුතරයක් හිතන ක්‍රමයකයි. හරිද? මම හිතන්නේ මම ඩාන්සින් ස්ටාර් දින්නේ බහුතරයක් ඒකට කැමතිලා මට SMS කරපු හින්දා. සුළුතරයක් නම් මට මේ SMS කරේ මම ඔකු දිනන්නේ නැහනේ. හැබැයි දැන් ওই බහුතරය තෙමින්ට මම අලුතෙන් ඔයගේ ඩාන්සින් තියෙන වීඩියෝ එකක් දැම්මාම ලොකු ප්‍රශ්නයක් නෑ. මගේ වෙබ්සයිට් එකට ගියානම් මගේ Facebook එකට ගියානම් සෑහෙන හොඳ කමෙන්ට්ස් තියෙනවා. ඒ අස්සේ එකක් දෙකක් තියෙන කවුරු කියනවා මේක ලස්සනයි කියනවත් එකම කවුරු කියන පුළුවන් ඇයි මේ මයිකල් ජැක්සන් ගේ එක කරන්න කියලා. හැබැයි වැඩි තියෙන්නේ 90%ක් බලාපොරොත්තු වෙන්නේ මගෙන් ඒක. තන. ඉතින් මම ඒ වගේ නර්තනය කරන්න නැතුව නිකන් සාමාන්‍ය විදියට මම තවත් මොඩල්ස්ලා දෙන්නේක් දාලා. නා ස්ලෝ සින්දුවක් වෙල් යායවල් පාවිච්චි කරලා සෑහෙන සීනරිස් පාවිච්චි කරලා මම එහෙම කරුවොත් මං හිතන්නේ මගේ බහුතරයක් මට කැමති කට්ටිය ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං අර සුළුතරයක් අහන අර නෙගටිව් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව මට බහුතරයක් කැමති කට්ටියට මං කේට කරන එක මං හිතන්නේ මගේ වගකීම. එතකොට ඒ පැත්තෙන් මතුවෙන උත්සාහ කරනවා. ඔබේ හැකියාවන් පැත්තෙන්. ඔව්. බහුතරයකට තේරෙන්නේ මම මයිකල් ජැක්සන්ගේ සාරය අරගෙන මම යම්කිසි දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. සුළුතරයකට කියන්න පුළුවන් අපෝ මේකට පුළුවන් මයිකල් ජැක්සන් විතරයි. දැන් ඔබ කලින්ම දුෂ්‍යන්ත අර කලින් උත්සාහ ප්‍රශ්නවලට ඔබ කිව්වා නේද ඔබේ ඒ සම්බන්ධයෙන් ඔබ දාපු නිර්මාණ හරියගේ නැහැ කියලා. හරියගේ නැහැ කියලා කිව්වේ නැහැ. පිලිගත්තේ නැහැ කියලා ඔබට තේරුණා කියලා. නෑ නෑ ශාන්ත අපා කිව්වා දැන් ඔබ කියන උත්තර දෙක හරි පරස්පරයි. ඒ කියන්නේ ඔබ එක තැනකට කියනවා බහුතරයක් ඔබ පිළිගන්නවා. ඔය ඊට කලින් නෑ මං කියන්නේ ඩාන්සින් ස්ටාර් හරහා ඩාන්සින් ස්ටාර් හරහා දින්නට පස්සේ තමයි ශාන්ත පිළ කිව්වේ දැන් ඔයා කැමති විදිහේ තාම දැක්කේ නැහැ මිනිස්සු. ඔයා ඩාන්සින් ස්ටාර් හරහා ඔයගේ ඩාන්සින් සෑහෙන පෙන්නලා ආවා. ඉතින් ඒකේ හින්දා දුෂ්‍යන්ත අපි හදමු ඩාන්සින් වලින් ඔයා එන වීඩියෝ එකක්. මිනිස්සු කැමති ඔයා මයිකල් ජැක්සන්ගේ ස්ටයිල් එකයි ඔයා අලුතෙන් තව හිප් හොප් එහෙම විදිහට කරන ඩාන්සින් වීඩියෝ එකක්. ඉතින් ඒකෙන් හින්දා මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් මේ වීඩියෝ එක හදනකොට ඩාන්සින් ගැන ලහිරුක දැනුම කොච්චරද දන්නේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක බැලුවම තේරෙනවා මම මයිකල් ජැක්සන්ගේ කරන මූව්ස් වලට ඇරෙන්න පිට මගේ සෑහෙන දේවල් කරනවා. හැබැයි වැඩි තියෙන්නේ මගේ චරිතය මං දැවැන්ත මදි මයිකල් ජැක්සන් එක සංසන්දනය කියලා බලනවා. මං අතන මගේව 10ක් කරලා මයිකල් ජැක්සන් එකක් කරනකොට ලහිරුටයි එතකොටයි මේ ඒ සමහර කට්ටියට මේ පේනවා මේ තා අතන අර මයිකල් ජැක්සන් එක තමයි මේ මනුස්සය කරන්නේ කියලා. එතකොට අර සිළුතරේ තමයි කොහොමත් කතා කරන්නේ. බහුතරය හැමතිස්සෙම නෙගටිව් කතා කරන්නේ. නෙගටිව් කතා කරන දේ තමයි හැමතිස්සෙම ව්‍යාප්ත වෙන්නේ. මඩයක් මඩ ගැහුවොතින් ඉරාජ් තමයි ඒක තමයි වැඩ වෙන්නේ. එතකොට දැන් අර ඉරාජ් කරලා තියෙන අර සින්දුවක තියෙන අර මොකක් කරේ අපි මද්රවය හැරේ තියෙනවනේ ඒකේ හොඳ පැත්තක් එයා කරන්න බැලේ මේක නැති කරන්න ඕනේ හැමගයි. ඒක ගැන කතා කරන්න නැත්නම් මූ අර ඒකට අල්ලගෙන කරනවා කියලා. නෑ නෑ එහෙම තමයි මඩ ගන්න. ඕක තමයි කියවන්නේ. ඉතින් ඒ වගේ මම හිතන්නේ අර සුළුතරයක් තමයි කොහොමද කියවන්නේ. ඔය අනිත් කැලේ මේ වගේ මේ
කලාවට මේ ෂෝ බිස්නස් කෙනෙක්ට ආවම මේ සුළුතරයකින් කරන මඩ චෝදනා වලට සැලෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර මේ මේක මේ 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 සානි මඩ කියලා කියන්නේ එක පැත්තෙන් කටකතා බඩපත් වෙනවා නේ. ඔව්. ඒතර ඔබ එකතන ලබා දුන්න පිළිතුර කටකතා කියන්නේ අපි හැමදෙර හැදෙන තරම හොඳ දෙයක්. අන්න exactly. ඉතින් ඒක ඔබ කැමති එක. මම කැමති. එහෙනම් ඉතින් හරි. එහෙනම් හරි. ඒක මයිකල් ජැක්සන් කියන මතය ලෝකෙ පිළිගත් චරිතයක් නේ. මම ඔබෙන් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න කැමති. ඔහුගේ හදිසි අභාවය ඔබ හිතනවාද ඔහු සියාලා ආයේ ප්‍රශ්නේ වනේ නේද ගහලා අන්තිම අඬලා ගියා අන්තිම මාර ප්‍රශ්නයක් වුණා නෑ නෑ මං අහන්නේ ඒ සම්බන්ධනේ මං මේ මං අහන්නේ මේ ඒ හදිසි අභාවය ඔබ හිතනවාද එහෙම එය සිදු නොවුණා නම් එය ඔබට මීට වඩා ඔබේ ජනප්‍රියත්වය ඔබේ හැකියාවට ඉදිරියට යන්නට හේතුවක් වේද ඔහු ඔහු සිටියා නම් ඔව් ඔහු සිටියා නම් මේ වෙනකොට මං ඔහු හමු වෙන්නත් ඉඩ තිබ්බා ඔබේ ඔබේ ජනප්‍රියත්වය පස්සේ ඔබේ දක්ෂතාව පස්සේ පැත්තෙන් ඔබ පිළිගන්නා ඒ කියන්නේ බලන්න එයා නැති වෙලා මෙහෙම නම් යාත් එක ඉඳලා හිටෙනම් කොහොමද ඉඳනේ ඒ ඔබටත් සිදෙනවද මුලින්ම අපි හල බලවා මතකද මේ දෙන්නා ඉස්සෙල්ලාම මුණ ගැහිච්ච දවස අවස්ථාව කොහෙද කියලා කොටවන සෙග්මන්ට් එක සුශාන්ත මුලින්ම හම්බුනේ අපි දැන් එක ඉස්කෝලේ ඉගෙන ගත්තේ ශාන්ත මඩවලා වැඩිමයි ඉතින් මම හිතන්නේ රෝයල් කෝලෙජ් එකේ තමයි මම ඉස්සලා ශාන්ත හම්බුනේ ඒ වැඩිමල් කියලා සතුටෙන් කියන්නේ තර යන්නේ පොඩි එක්කෙනා වගේ මෙයා බබා මල්ලි බබා මල්ලි බබා හරි වයසට වැඳන ඉරාජ් වයසේ ළමයි ඉන්නේ රාජ් බලමු අපි දුෂත් මොනවද කියන්නේ කියලා රාජ් අපි එක ඉස්කෝලේ ගියා එච්චර කියන්නේ එච්චරයි ඉන්නවට කිව්වනම හරි ඊට පස්සේ අපි රාජින් අහලා බැලුවා දුෂාන්ත තියෙන ඔහුගේම ශෛලියක්ද නැත්නම් කවුරුන් හරි අනුකරණය කිරීමක්ද කියලා දුෂාන්ත මයිකල් ජැක්සන්ගේ ලොකු ෆෑන් කෙනෙක් I think මම හිතන්නේ එයා මයිකල් ජැක්සන්ගේ ෆෑන් කෙනෙක් හින්දා එයා මයිකල් ජැක්සන්ගේ දේවල් ගොඩක් අනුකරණය කරාට එයාගේ ඕන් ස්ටයිල් එකකින් මම දැනේ මික්ස් කරලා එයා දෙයක් කරන්නේ අපි ඊට පස්සේ දුෂාන්ත ගිරත වෙයි ප්‍රශ්නම ඉරාජ්ට තියෙන ඔහුගේම ශෛලියද නැත්නම් ඉරාජ් කවර හරි කොපි කරනවද කියලා මම හිතන්නේ අපි හැමෝටම මම හිතන්නේ මේ අනුකරණය කියන එක කොපි කරනවා කියන වචනේ උදාලා තමයි කියන්නේ හැබැයි මම හිතන්නේ මේක අනුකරණයක් නෙමෙයි මේක ඇත්තටම මේ අර කොපි කරනවා නම් මම හිතන්නේ මේක ඉන්ස්පිරේෂන් එක කියන කවුරුත් තවත් කවර එකකින් ඉඳලා බලලා තමයි ඉගෙන ගන්න. ඉතින් මන් දිහා බැලුවත් බාති සන්තස් දිහා බැලුවත් ඉරාජ් දිහා බැලුවත් තවත් කවර එකකින් ඉන්ස්පයර් වෙලා එයාගෙන් යම් කිසි දෙයක් ඉගෙනගෙන තමා නිර්මාණයක නෝන නිර්මාණකරුවෙක් ඒ වගේ. ඉතින් එහෙම බැලුවාම මම හිතන්නේ ඉරාජ්ගේ තියෙනවා එයාගේම සෑහෙන හොඳ ටැලන්ට් එකක්. ඉතින් අනුකරණත් පාවිච්චි කරලා එයාගේ දෙයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා කියලා තමයි මම හිතන්නේ. කල බැලුවා සංගීතය අරුණාම වෙනත් දක්ෂතා මොනවාද මෙයාට තියෙන? සුශාන්ත හොඳ ක්‍රිකට් කෙනෙක්. හොඳ ක්‍රිකට් ගන්න පුළුවන්. සංගීතයේ ඇරුණාම දක්ෂතාවය මම හිතන්නේ ඉතා හොඳ කර්මනාකාරීත්වයක් තියෙනවා. ඒ කියන්නේ තනිවම මේ ගමන එන්න සැහැන අමාරුයි. ඉතින් හොඳට මැනේජ් කරගෙන ඒ වගේම එයා තමාගම හරියට මාකට් කරගෙන ඉන්න කියන්නේ ඒකත් මම හිතන්නේ කුසලතාවයක් තමයි. ඉතින් මාකටිං පැත්තෙන් සැහැන හොඳ දැනුමක් එහෙම තියෙන හොඳ ටැලන්ට්ක් තියෙන කෙනෙක්. හලෝ මම කොහොමද පාසල් කාලේ ප්‍රීටි කැටිටියද? ඔව්. කොහොමද? දක්ෂතා උඩම දක්ෂතාවන්ට පොවස්සරට පතක. අන්තිම අවුරුද්දේ ටීම් එක හය ස්කෝර වුණා. එතකොට ඒ සීසන් එකේ බෙස්ට් ඇවරේජ් එකක් තිබ්බා 42.5. අය වෙපැත්තෙන් දිගටම ගිනත් අපරාධ යන්න හොඳයිනේ. අර 99 වර්ල්ඩ් කප් ලංකාවේ පෙරදුනට පස්සේ මට ඒ තිබ්බ ආසාව ගියා. කවුද ඔබ කැමතිම ලංකාවේ කණ්ඩායමේ ක්‍රීඩකයා? එතෙක් මෙතෙක් හිටපු. ආ බෝයි. මම ආසයි සංගක්කාරට. විදේශ ක්‍රීඩකයන්ගේ? ටෙන්ඩුල්කර්. ලාරා. ඉරාක් පාසල ක්‍රීඩා කරාද? නෑ මම ගා. ඒ දවසල මාකටින්ද? බිස්නස් වල වලු. පොඩි ගාන. ඒ දවසල බෙර ගන්න. හැම විශ්සම මතකයි මං කොලේජ් එකේ ප්‍රිෆෙක්ට් කාලේ එහේ යනකොට
මාර බීට්ගම රනි දී මෑයි බෙරග බොක්ෂ ම එලිට දාන ප්‍රෆෙක් කාලේ ගොම සැරයි දනුවන් දිල තින ඔවෝ අම්මෝ දනදිල තින දන්න ඇතිතින් ඔය පන්ති එලියට දානයවා ඔව තමයිඉතින් දෝෂන් හිතලාම කරත්දන්න මං ඇතරම මේ අපි ගොඩක් ගෝස්න ඇතර මේ ස්කෝල අවුට පස මියසික් පිල අවරස්ම මං හරිතම විරාජ ගොඩක්ම හොඳර අදුරක දන්න ඉටලු ද එන දෙන හොඳ එකක් හරි ඉම සැලවලවා තරුණයන්ට වැඩිපුරම කරන්දර සිද්ධුවන කාගෙන්ද මේ දෙන ම ඇතර මේකරන් දන්න ම දුෂන්ගේ අහන්නෝ නමසින් වෙලා වෙලා තිීනද කියලා දුසන්ගේ දට කතා කරන්න බැරිවන්න කොඩ ඒන කතා කරන කාලව කතාරම නෑ දන්න කතාගන බබාල වගේ කතා කර කතා කරන කලුණ දරගත් ආ ඒම නම ඉදින් කතා කරනවා ජපි දන්න දවයා අරම්මන කතා කරන්න මොනාද වෙන්න සින්නගේ මියසික් කල මනාද වෙන්න මොනාද කරපු කරදර ලයිර බා දුෂන්වාද කියන්න තරුණියන්ට කරදර පිනිසක් කරදර කරන පිරිසක් නෙවෙයි අපි අපි කියලා කලාකාරය අපි වෙල සින්දු කියලා මෙදන්නේ එන්ටර්ටේන්මන්ට් දෙන්නේ අපි මේ කරදර කරන කට්ටිය නෙමෙයි අපි ඇවිල්ලා මේ අපි ඒකලන් වෙනුවෙන් අපි කරදර වෙනවා හරි ඊට පස්සේ අපි අහලා බලුවා මේ දෙන්නගෙන් කපටි කවුද දෙන්නගෙන් කපටි මමදන්නේ මම කපටි දුෂ්ටන්ට වඩා හරිවලම දුෂන් ගෙන තබේ ප්‍රශ්න හල බලවා කපටි මෙන්න බලා ඉරාජ් කපටි තැන්න දෑ අපිත් තින අපිත් කපටිකන් තියෙනවානේ හරි ඉදසම අප හලබලේ පොර සංකල්ප ඔලිවි තියන්නේ තියන් ඉන්න කවුද මෙන්නගේ පොර සංකල්පය මම හිතන්නේම දුෂන් හිතනවා කියලා මන් දන්නේ පොර නෑ පොරන්නේ පොරක් වෙන්න ඉති ගොඩා කොච්චර දෙයක් කරන්න නෑ හරිබල දුෂන්ත නොති කියන්න කියලා මයිතන ඉරාජ්‍යී මමයි දෙන්නම අපේ ශේස්ත්‍රයෙන් මයිතන යන්න පුරුවන් ගොඩක්දුර ගීලත මං කියන්න උපරිමම අපි ගිල තිනොයි කියලා අබැයි මන් දන්නවා ස්ටඩියස් වල්ටාවාම මන් දැකල අහලා තින මේ අර ඉරාජ අයගේ වගේ අපි ට්‍රැක්කක් කරගන්නඩු ඉරාජ අයගේ අර දාලා තින ගූප් එක මරු එන ඉතින් එහෙම බැලවා ඉරාජතින් පොරක් තමයි හරි ඊට පස්සේ පහල බලවා වැඩිපුර කවුද රාත්‍රී සමාජ ශාලාවලට මම නෑ ඇත්තටම මේ ලැජ්ජ බයට ගෙවල්ල හැදිච්ච අහිංස කලාමය කෙනෙක් නේද මං ඔය ක්ලබ් වලට යන්නේ ඒ දවල්ට නේද ලැජ්ජ බයට අපි රාත්‍රී සමාජ හයෙන් පස්සේ බලමු දුෂන් මොනවද කියන්නේ කියලා මං ඇත්තටම ක්ලබින් කියන එක එච්චර ලොකුවට කරන එකෙක් නෙමෙයි හැබැයි ඉතින් නයිට් ක්ලබ් එකට නොගිය පුද්ගලයෙකුත් නෙමෙයි ඉතින් අවශ්‍ය රට කියලා තියෙනවා ඒවෙන් මොකද සුපර්ෆිෂල් ජීවිතෙන් පුළුවන් තරම් ඇත්තට තමයි ජීවත් වෙන්න බලන්න පහල බල අවසර වශයෙන් ඔන්න ලෝක විනාශය හෙට සිදු වෙනවා කියලා කවුරුහරි කියනවා චාන්ස් එකක් එනවා ඔක්කොමලා බේරගෙන තව එක්කෙනෙක්ව බේරගන්න අපේ රාජයෙන් හෝ දෙන්නෙක් ඉතුරලා ඉන්නවා ඒ තමයි සන්තුෂ් සහ දුෂ්ණත් එයින් කාවද බේරගන්නේ රාජ මන් දෙන්න එක්කෙනෙක්ව බේරගන්නේ අපි ෂේප් එක යනවා බලවා මේ දුෂ්ණත් ලබා දුන්නා දුෂ්ණත් chance එක නැ එක්කෙනෙක්ව බේරගන්න ඒකේ ඉන්නවා වාතේ ඉන්නවා ඉරාජ් ඉන්නවා කාවද දුෂ්ණත් බේරගන්න මම වාතේ දේරෝ මගේ හදවතට සමීප බාතිය මට හැමතිස්සම හම්බෙන මං අයියා කියලා කතා කරන්නේ සන්තුෂ්ට ඇරෙන බාති විතරයි ඉතින් ඒ පෞද්ගලික මට ආදරයක් තියෙන හින්දා බාතියට මං බාතිය බෙර ගන්නවා